channel එකට අද මම ඔබට අඳු ගවුම් අවස්ථර කපන ආකාරය කියලා දෙන්න යන්නේ එතනදී මට මේ බ්ලොග් එකක් හදන්න තියෙනවා අනේ බ්ලොග් එකේ මෙන්න තමයි මම ඔබට භාවිත කරන්නේ මෙතනදී මම පිටුපස උරමින්ම පමනයි ගන්නෙ පිටුපස උරමින්ම ගන්නකොට පිටුපසින් උර 1 2 4 දුර මැන ගන්න ඒක ගොඩක් වැඩිපුර ගන්න එපා වැඩියෙන් ගන්න එපා අඩු වෙන තරමට ලස්සනයි හරි එතකොට මේ බ්ලොග් එක හදන කෙනාගේ උරමින්ම තිබුණේ 15යි මම 15 දෙක මම මේ අදින් හදන්නේ ඉදිරිපස පළුව එයාගේ උරමින්ම 15යි 15 දෙකට බෙදුවම 7 මාරයි එකතු කරනවා මම මේ වෙලාවේ මහන් මාසය එකතු කරන්නේ නැහැ මහන් මාසය එකතු ගන්න පුළුවනි මම මේ වෙලාවේ මහන් මාසය එකතු කරන්නේ නැහැ මම දෙවන මහන් මාසය තියෙනවා එතෙන්දී ඔබට කැමති මහන් මාසයක් තියාගන්න පුළුවන් මම යම්සි ප්‍රමාණයක් එකතු කරත් ඔබට ඒකටම ඒකම එකතු කරන්න වෙනවනේ එහෙම නෙමෙයි මම ඔබට මහන් මාසය නැතුව සටහන ඇඳලා දෙන්න ඔබ මහන් මාසය කැමති ප්‍රමාණයක් තියාගන්න පුළුවන් 15 දෙකට බෙදුවාම 7 ලකුණු කරා උර දැස්ම මම 1 ගන්නවා මම මෙතනට අංක 1 දානවා මම මෙතනට අංක 2 දානවා මම මෙතනට අංක 3 දානවා මෙයාගේ කරවට තිබුණේ 15යි 15 4ට බෙදනවා 15 4ට බෙදුවාම 3යි 3 කාලයි 3යි 3 කාලේ මම භාගයක් අඩු කරනවා එතකොට 3යි කාලයි මම කරපල්ල 3යි කාලක් ගන්නවා එතන මම අංක 4 ලෙස සඳහන් කරනවා මම අංක 4යි 3යි යා කරනවා ඒක තමයි මගේ ඇඟිලි උර හිස වෙන්නේ ඔබට කරපාලල වැඩි කරගන්න ඕන නම් මේ උර හිස අඩු කරගත්තාම හරි. ඊට පස්සේ මම අඳින්න යන්නේ ඉදිරිපස කර මම මෙයාට මේ බ්ලොක් එක හදන්න කෙනාට 6ක් ගන්නවා. මම මෙහෙට ගන්න අඟල් දෙකක් ඔබට ඕන නම් වැඩි කරගන්න පුළුවන්. මේ තියෙන්නේ මගේ මේක ඇත්තටම කොටු කර නෙවෙයි මේකට බකට් කර කියලා කියන්න පුළුවන්. කොටු කර නෙවෙයි මම කරංගල් දෙකක් ගත්තා ඔබට කැමති නම් අඩු වැඩි කරගන්න. ඊට පස්සේ මම දැන් හදන්නේ අත්කට අඳින්න මම ගන්නවා 1 2 දුරම. 1 2 දුරම මේ පැත්තටත් ගන්නවා. ඒතර මෙතන 7 මාරම ලකුණු කරනවා. පපුව වටමින්ම මේ කෙනාගේ පපුව වටමින්ම 36යි 36 අතරට බෙදුවාම 9යි මම 9ට එකක් එකතු කරනවා 10යි මේක ටයිට් කරන්න හැටි මම දෙවනුව කියන්නම් දැන්ට මේ ලූස් එකට තමයි මේ 10 ලකුණු කරන්නේ ලූස් ඇඳුමක් ඒ කියන්නේ රෙඩිමේඩ් ඇඳුමකට 10 හොඳයි නමුත් ඔබ යන් ඇඳුමට 10 නෙවෙයි මම එක තවට හිං කියන්නම් ඊට පස්සේ එතන 10යි 10යි පපුවෙන්ම හතරට බෙදලා එකක් එකතු කරා මෙතන 1 2 දුර තියෙනවනේ 1 2 දුර 7 මම නැවත ලකුණු කරනවා නැවත ලකුණු කරලා මම මෙතනට දාන්නම් අංක 3 මෙතනට අංක 5 කියලා දාන්නම් මෙතනට අංක 6 දාන්නම් මෙතනට අංක 7 දාන්නම් මෙතනට අංක 8 දාන්නම් අංක 8 සහ 3 මම රූල තියලා යා කරනවා ඒකේ මැද අරගන්නවා 3 සහ 8 මැද එතෙන් මම අංකයක් දෙනවා අංක 9 කියලා. අඟල් භාගයක් මම ඇතුළට මනිනවා මේ මැද සිට. මම එතනට 10 කියලා දානවා. මම 3 සහ 9 යා කරනවා. යා කළා මම දික් කරනවා කිහිලි කට රේඛාව තෙක්. මම එතනට 11 දානවා. 11 සිට මම ඉහළට අඟල් දෙකක් මනිනවා. මම එතනට අංක 12 දානවා. දැන් මම හදන්නේ ඉදිරි අත්කට අඳින්න. මේ තියෙන ඉදිරි අක්කට මම මේකම පිටුපසක්කටත් ඔබට ඇඳලා පෙන්නන්නම් මම වෙන පාටක් ගන්නවා පිටුපසක්කට අඳින්න මම මේ කෝණ මනින ඉරදිවි අඟලක් මනිනවා එක අඟලයි මෙතන අඟලයි මේ තියෙන පිටුපසක්කට අංක 9ට ආසන්න වෙන්න තමයි යන්නේ පැහැදිලිද බලන්න මේ පාටින් යන්නේ පිටුපස කළු පාටින් යන්නේ ඉදිරිපස මේක දැක්කේ ආම් හෝල් එක මේක ෆ්‍රන්ට් එක මම දෙකම එකට යන්න පහසුවට ඔබත් මගේ කාලේ ඉතුරුයි ඕකේ
In pasu mama pitu pasa karat nih ke mang andela pengen na pitu pasa karat mang anggalak ganna obat anggalik kahama ara kata dehe kata yang nak pulua kolai kat dana nanggal bagi kutepi mitin pitu pasa hai nek menu yogi guideline kakek dekat sama apa itu bahasa gatti nam mami kita kaya guideline sandi nawa kia lah mana guidelines dekat kaya dekat sama apa mihema andi nepa mek andi nepa menu mihema mek guideline kedi ika bagi negi lama ya kari pitu pasa karang dina mihema tenta mami mahu ngasih tina tam mahu ngasih ketuk kari nema mami in pas mami kano ina tuh metana angka hatter mang oba mimigan na dano a eti mang eti wedi tarmak edo ansi di roba ta wena da wasa ka mimigan heti kiala tena etendi mang angka hatter hindala tamai ina tusa gane ina tusa me angi da asi ai oba mimigan na dano a dano a tiye heki api online classes solda me eti wedi දීර්ඝව මේවා කරනවා ඔන්ලයින් පන්තියල මේවා මහලක් පෙන්නනවා මම සරලව මේ වීඩියෝ එක කරන්නේ ඔබට මොකද ඔබ දන්නා කෙනෙක් කියලා හිතාගෙන මෙයා ගින මේ තිබුණා 34 බෙදුවා මට්ටම ආරයි මම ඩාට් එකට අංගලක් එකතු කරනවා ඔබට ඔන්න එක හමාරක් එකතු ගන්න පුළුවන් මම අංගලක් එකතු කරනවා අටහම අට එකක් එකතු කරාම 9 හමාරයි ඔබට ඕනනම් ලූස් එකට තව අඟල් භාගයක් හෝ අඟල කැමති ප්‍රමාණයක් එකතු කරගන්න අඟලක් නැතු ගන්න බං ඔතන කර ඩාට් එකක් තියන්නේ සාමාන්‍ය හැඩ ඇඳුමකටනේ මම මෙතන බුරුලක් තිබ්බේ නැහැ මනිනකොට බුරුල සාමාන්‍ය මම ඇඳු මිමි මනිනකොට බුරුල දෙන්නේ නැහැ අවශ්‍ය නම් මෙතනදි තමයි එකතු කරන්නේ එතකොට 34 4ට බෙදුවා මට අමාරයි ඩාට් එකට අඟලයි 9 අමාරු ඔන්න මම බුරුලක් එකතු කරන්නේ නැහැ ඔබට ඕන එකතු කරගන්න පුළුවන් මෙන්න මේ ලයින් එකට කපන්න ඔබ රෙඩිමේඩ් ඇඳුම් මම අහනවා සරලයි නේ Mekan me obe tight and the me fit and the me anche hari mai ka pahedula diri diri kian na man dart te kandin na yan na dart te kandin na yage papul mata te usa point te kata usa te ino angka hatari in dalam manin ne angal da haya yage papul mata ma yage papul mata ma papul mati sayai ඩාස් අතර දුර අඟල් 7යි 7 දෙකට බෙදුවාම 3 හමාරයි පපුව මත රේඛාවෙත් මනින්න ඉන රේඛාවෙත් මනින්න එම ලක්ෂණ දෙක යා කරන්න ඩාට් එකේ මුදුන අඟලක් පිටුපස පහලට ගන්න ඕනේ මෙතනදී දෙයක් මතක් තියාගන්න මේ පිටුපසට මේ අඟල පහක් කරන්නේ නැහැ පිටුපසට මෙන්න මෙතනටම තමයි ඩාට් එක අඳින්න මෙම ඩාට් එකම මෙතනට නෙවෙයි මෙතනට අඳින්න බෑක් එකට ට එකට මේ ආකාරයෙන් ගන්න මෙතනට එක අඟලක් පහක් කරා පපුව මට්ටමේ ඉඳලා දැන් දෙපැත්තට මම අඟල අඟල් භාගෙ භාගෙ ගන්නවා ඔබ එකමාරක් ගත්තා නම් තුන් කාලා ගන්න අංශ ඩාට් එකක් දාන මම එක වෙනත් දවසක කියලා දෙන්නා මෙතන අංශ ඩාට් එක නැතුව නිකන් සරල ඇඳුම් ටිකක් අද යන්න එතකොට දැන් මෙතනට මහන් වාසි තියන්න ඕන මහන් වාසි තියන්නේ කරට කාලයි උරහිසට භාගයයි අත්කටට භාගයයි අංශයට රෙඩිමේඩ් එකක් නම් භාගයක් තියන්න තමන් ගඳුවන් නම් අඟලක් තියන්න වාටියට මේකේ සායක් මෝට්ටු කරනවනේ ඒක එතකොට නේ ගෞමක් හැදෙන්නේ සාය මෝට්ටු කරන මෙතනට අඟල් භාගයක් තියන්න ඕන මේ ඩාට් එකෙන් තමයි පිටපසට ගන්න දැන් ඔබට මම කියලා දෙන්න යන්නේ මේකෙන් ඔබගේ ඇඟේ මිම්මට මේක ටයිට් කරගන්න කොහොමද කියලා. එතකොට ඔබ අමතර මිමි දෙකක් ගන්න ඕන. එක මිම්මක් තමයි ඔබේ කිහිලි දෙක හරහා කිහිලි කට කිහිලි යට කිහිල යටින් ටේප් එක වටරවම මනින්න. අපි ඒකට කියනවා ඕවර් බස්ට් එක කියලා. අන්නේ ඕවර් බස්ට් එක හතරට බෙදලා අඟලක් එකතු කරන්න. අනිවාර්යෙන් අඟලක් එකතු කරන්න. එයාගේ ඕවර් බස්ට් එක හතරට බෙදලා එකක් එකතු කරාම 9 හමාරක් තමයි ඉන්නේ. මම එකට වෙනත් පෑනක් ගන්නම් එයාගේ ටයිට් කරන්නේ මෙහෙමයි. මෙන්න මෙතනට තමයි යාගේ තියෙන්නේ. හරි. එතකොට එයාට බලන්න මේ ඊට පස්සේ මේ මෙතනට ගත්තොත් ලූස් එකට එන්නේ නේ. රෙඩිමේඩ් ඇඳුමකට හොඳයි. ඔයාට ටයිට් කරගන්න ඕන නම් මෙතනට ගන්න. ඒ කියන්නේ ඕවර් බස්ට් එක බෙදුවා හතරට.
papuima balanna kochchara burula thiyenada kiyala papuima 36 hatarata beduwa nama menne meten thama yage papu pihitima thiyen sirule pihitima thiyenne hari ta mechchara burula oba kemathi nam me burulat ekak andinne thawa mimmak ganna ona yage bracket wateya mata yage bracket wateya maninna beruna අතර මන්නේ මම නෙවෙයි යාමයි මට ඔන්ලයින් මිමිටික දුන්නේ. ඒක නිසා මම එයාගේ බ්‍රාකට් වට දන්නේ නැහැ. නමුත් මෙතනදී මට ඕන කරනවා. මම පොදු මීමක් විදියට ඉනේ ඉඳ ළඟල් 3ක් ඉස්ස උස්සල ඉරක් ගහ ගන්නවා. සාමාන්‍ය මෙතන අඟල් මෙතන 3ක් 4ක් අතර ප්‍රමාණයක් ඉතුරු වෙන්න ඕන යටයි 3ක් තියෙනවා. මට මේ එයාට කියන්න අමතකුණ එක දෙන්න කියලා. ඊට පස්සේ බ්‍රාකට් වටය 4ට බෙදලා ප්‍රාකට් වටය වට රවුම 4ට බෙදලා ඒකට මෙන්න මේ ප්‍රමාණයත් එකතු වෙන්න ඕනේ මේ ප්‍රමාණයත් එක් මැනලා එකතු කරගන්න ඒක මොකද මේ ඩාට් වාසිය බ්‍රාකට් වටේ 4ට බෙදලා ඩාට් වාසියත් එකතු කරලා මෙතන තියෙන ඩාට් වාසිය අඟල් භාගයක් තියෙන මෙතන එතකොට එන ගාන මෙතන ලකුණු කරගන්න මම ඉන්නට බුරලා දුන්නේ නැහැ ඉන්නට බුරලා දුන්නා නම් ඒකත් අඩු කරන්න ඕනේ මෙන්න මේක තමයි යාගේ සිරුරේ හැඩේ පිහිටීම. ඔබට පේනවද? හැබැයි මම ඔබෙන් එක ඉල්ලීමක් කරන ඔබ කොයිලාවක්වත් මේකට මහන් අසි තියලා කපන්න එපා. එහෙම කපලා නම් ඔබ රෙද්ද සෝදලා කැඳ ඉවත් කරලා ගන්න ඕනේ. මොකද මේ එහෙම කරත් තැකිලෙනවනේ. ඔබ මේකට මහන් අසි තියලා කපන්න. මේ ලයින් එකට මහන් අසි තියලා කපන්න. මේ ලයින් එකේ මහල ඇඳලා බලන්න. අපි සෝදනකොට තමයි හැකිලිලා ගැටලු ඇති වෙන්නේ. ඔබට කැමති නම් ඊට පස්සේ කපලා දාන්න පුළුවන්. මොකද මේකට මහවස් තියලා කැපුවත් අර හොදනකොට ගැටලුවක් එන්න පුළුවන්. අපි ඇඳුමක් සෝදලා ගත්තත් දෙවනුව සෝදනකොටත් හැකිලන හැදි සමහරක් වෙලාවට අපිට ලැබෙනවා. එතකොට අපි තව දෙයක් කරන්න ඕනේ. මේක පොඩ්ඩක් කිහිලි කට චෙක් කරමු. ඔබට කිහිලි කට අඩු කරගන්න ඕන නම් මේ ලයින් එක අඟල් භාගයක් ඉහළට ගන්න. එකෙන් එක දෙක දුර හතමාර එනං අතකට ගන්න. ඔබට කිහිලි කට ලොකු කරගන්න ඕන නම් මේ ලයින් එක අඟල් භාගයක් පහලට ගන්න. ඒ කියන්නේ හත එක දෙක දුර හතමාර එන උර බෙදු වගේ එකට භාගයක තමයි අටයි. අපි බලමු දැන් මෙයාට කීයක් ඇවිල්ලා තියෙනවද කියලා. මෑගේ මේ ලූසිරට ගත්තේ මම මේ කොළ කළු පාට ලයින් එකට ගත්තේ. එතකොට තියෙන එතන අටහමාරක් තියෙනවා. මේ අටහමාර තියෙනවද කියලා බලමු බෑක් එකේ. අන්න එහෙම නැත්. එහෙම සමාන වෙන්නේ නැහැ. හරි එතන ගැටලුවක් ඇති වෙනවා. මම බලන්න කීයක්ද තියෙන්නේ. තුන් කාලක් අඩුයි. ඒ තුන් කාලට දැන් මොකද කරන්නේ? කිහිලකට පහක් කරන්න යන්න එපා. කිහිලකට පහක් කරා පංච ගැටලුවක් ඇති වෙනවා. අනික ඔබ දන්න සාමාන්‍යයෙන් අපි පිටුපස උර ඉහළට කරනවනේ. එහෙනම් කරන්න ඕන එකම දේ තමයි මේක අර අඩුවෙච්ච ගාන අඟල් තුන් කාල ඉහළට දික් කරන්න. තුන් කාල තමයි ගොඩක් ලාට අඩු වෙන්නේ. ඒ කියන්නේ පිටුපස ෂෝල්ඩර් ස්ලෝප් එක අඩු වෙනවා. දැන් ඔන්න කිහිලි කටවක් දෙක සමානව ආවා. හරි මේක එතකොට මම මේක අදින්නම් මේ පාටේ මෙන්න තියෙනවා බෑක් එක. බෑක් එකේ උර හිස මේක බෑක් එකේ උර හිස මේක ෆ්‍රන්ට් එකේ උර හිස. හරි එතකොට මේකට ඔබට සායක් මූට්ටු කරලා ගවුමක් බවට පත් කරගන්න පුළුවන්. සායක් මූට්ටු කරනකොට මගේ සායවල වෙනම තියෙන්නේ. මෙතෙන් සායවල මම කලින් වීඩියෝ එකක් කරලා ඇති. බලන්න තවත් ඉදිරියට කරන සායවල්. මෙන්න මේ වගේ පළු දෙකක් කපා ගන්න. පළු කීයද? පළු දෙකක්. මෙතන පළල කීයද ගන්න? ඔබට මේ වටරවුම ගැන හිතුවොත් ඔබට පුළුවන්. අනිවාර්යෙන් මේ වටරවුම මේක ගැද ගන්න එකක්. ගැද කියලා කිව්වේ නූලක් ඇදලා ගුරුලට නූල අදිනවට රැලි කරනවට ගැද කියලා කිව්වේ. මේ වටරවුම අනිවාර්යෙන් උකුලට සමාන හෝ වැඩි විය යුතුයි. ඒකයි ඔබ එළුවේ තියාගන්න ඕන. අන්න ඒක තමයි අඩුම මිම්ම. උකුල මිම්ම හෝ උකුල මිම්ම තමයි අඩුම මිම්ම. හරි? එතෙන්දී ඔබට රැලි වැඩි කරගන්න ඕන නම් තව රැලි වැඩි කරගන්න පුළුවන්. ඕන නම් ඔබට ඉන වගේ දෙගුණයක් ගන්න පුළුවන්. රැලි වැඩි කරගන්න ඕන නම් එහෙම නැත්තම් රැලි අඩුවට ගන්න ඕන නම් ඉනට එකතු කරන්න ඉතින් භාගයක් මම මේ කතා කරන්නේ මුළු වටරවුම ගැන
එතකොට ඔබ ඒ නගාන දෙකට බෙදලා මේ වගේ පළු දෙකක් කපා ගන්න. තනි පළුවට ගන්නත් පුළුවන් සමහර පළු වලට දක්නා. එතෙන්දී එහෙම නැත්තම් ඇත්තට මෙතන සිද්ධ වෙන්න ඕන තමන්ලගේ තියෙන රෙද්ද පිරිමැහෙන විදිහට අඩුම තරමේ අඟල් 30ක් 45ක් ඊට වැඩි වුණත් කමක් නැහැ. මේ වගේ ප්‍රමාණයක් තමයි ගන්න ඕන. ඔබ උස දන්නවා අවශ්‍ය උසට මෙතෙන්දී ගවුමේ උස මනින්න ඕනේ නැහැ. ඔබ උරහිසේ ඉඳලා ඉනට උස මනින්න දැන් මේ ඉනට උස 16යි නේ. එතන ඉඳලා සාය උස මන ගන්න. ඒක ගවුමේ උස මනින්න අවශ්‍ය නැහැ. ඉනට උස මනින්න නැත්නම් ඉඳලා ගවුමේ උස මන සාය උස මන ගන්න. ඒ උසට ඔබ මන ගන්න උසට එකතු වෙන්න ඕනේ මොකද්ද? භාගයක් එකතු වෙන්න ඕන කදමුට්ටු වෙන්න. තව හටියට අඟලක් හරි ඔබට කැමති ගන්නක වාටියට එකතු කරගන්න පුළුවන්. ඒත් එකම ඔබ මේ වගේ බෝඩ් එකක් තියෙන රෙද්දක් ගන්නවනම් වාටියට එකතු කරන්න අවශ්‍ය නැහැ නේ. 45 පල්ල බෝඩ් එක තියෙන රෙදි තියෙනවනේ නේද? අන්න ඒ වගේ රෙදිවලින් ලස්සනයි මේ වගේ ගවුමක්. ඔබට තව ගන්න පුළුවන් ග්ලේස් කොටන්. ෆ්ලෑට් සාය මම ඉදිරියේදී කරන්න. ඔබ ෆ්ලෑට් සාය දානවනම් මේ ගවුමට ඔබ මෙන්න මේ දේ කළ යුතුයි. පළමුව සාය කපන්න. අංක එකට සාය කපන්න. ඔබ අංක එකට කඳ කැපුවොත් ඔබට සාය රෙදි මදි වෙනවා. මම මේ කතා කරන්නේ රෙදිමීටර් දෙකහමාරක් ගැන 45 පළල. කොච්චරක්ද? රෙදිමීටර් දෙකහමාරක් 45 පළල. හරි? එතකොට අංක එකට සාය කපන්න. ඉන්පසු අංක දෙකට කපන්න ඉතුරු රෙදි වලින් කඳ. අංක 3ට තමයි ඔබේ අත සහ ඉතුරු දේවල් කරන්නේ. හරි? ඕකේ. අංක දෙක ගවුම ලෙස මා තෝරාගත්තා ඉන V shape එකට ඉන හැඩ කරලා ගවුමක්. මම එතනදී මම අඟල් 3හමාරක් දික් කරන මහන්වාසි භාගයකට එක්ක මෙතන මම මහන්වාසි තියලා නැහැ ඉන්නට. ඉන්නට මහන්වාසි තියලා නැහැ. අඟල් 3හමාරක් දික් කරන ඔබට ඕනනම් අඩු වැඩි කරගන්න පුළුවන්. ඒත් එක්කම එතකොට එතන වටරවුම වෙනස් නේද? එතන වටරවුම වැඩි. ඉන්නේ පහතට යනකොට වටරවුම වැඩිනේ. එතන වටරවුම මැන ගන්න. ඒක දෙකට බෙදලා ඔබට අවශ්‍ය නම් බුල්ලක් එකතු කරන්න. හරි. ඊට පස්සේ ඒක ඉන්නේ මෙන්න මේ වගේ හැඩයකට. එතකොට එතකොට මෙතන තියෙන්නේ sorry ඉන V shape එකට නෙමෙයි ඉන පහතට කරලා අංක එක ගවුම ඉවරයි අපි. අංක දෙක ගවුමට යන්නේ ඉන පහතට කරලා. ඉන පහතර කරලා ගත්තාම ඔබට අවශ්‍ය ප්‍රමාණය අඟල් දෙකක් හෝ තුනක් පල්ලෙහාට දික් කරගන්න. එතකොට ඔබ සාය කපනකොට ඔබ සාය ඉන ලෙස ගන්න ඕන මෙතන වටරවුමයි. ඔබ කොතනටද කඳේ උස දික් කර යන්නේ එතන වටරවුම තමයි ඔබ ඉන ලෙස සලකලා සාය කැපිය යුත්තේ. ඕකේ. මෙතන පොඩි හැඩයක් කොහොම දෙන්න. ඒ වගේ හැඩයක් දීලා ඒත් එක්කම අපිට පුළුවන් ඉන V shape එකට. ඉන V shape එකට ගන්න ඕන නම් ඒත් ඔබට කැමති ප්‍රමාණයක් මෙතන එකතු කරන්න. වැඩි කරන්න. වැඩි කරන මෙතනින් අපි ඊට වැඩි අඩු ප්‍රමාණයක් මෙතන අපි අඟල් එකහමාරක් ගමු. මෙන්න මේ ආකාරයෙන් ඔබට වින ඉන V shape එකට හදා ගන්න පුළුවන්. අංක එක ගවුම අපි අවසන්. අංක දෙක ගවුම ඉන පහතට ගත්තා. අංක තුන ගවුම ඉන V shape එකට ගත්තා. ඉන V හැඩයට ගන්නකොට ඔබ සායත් V හැඩයට කැපිය යුතුයි නේ. ඔබ මේ වගේ ගැදර කරන පළු දෙකක් ගත්තා නම් පළු දෙක දෙකට බෙදලා අඟල් දෙකක් මෙන්න මේ ආකාරයෙන් කපලා ඉවත් කරන්න. ඔබේ සාය මෙන්න මේ ආකාරයෙන් V shape එකට ලැබෙනවා නේ. අඟල් දෙකක් පහතර කරලා කැපුවාම ඇති. එතන අංක 3, එතන අපි ගවුම් 3ක් ඉවරයි. 4 වෙනි ගවුම ලෙස මා තෝරා ගන්නවා කඳ උස අඩුවට. මෙන්න මෙතන තමයි ඔබේ බ්‍රාකට් ලයින් එක තියෙන්නේ. මොකද්ද? බ්‍රාකට් ලයින් එක. එකෙන් පපුවේ අඩිය. මෙන්න මෙතෙන්දී ඔබ මෙන්න මේ උස කඳ උස ලෙස ගන්න. ඒක තමයි අපේ අංක 4 ගවුම කඳ උස අඩුවට. එතකොට ඔබේ සාය කැපිය යුත්තේ ඔබේ නියමිනට නොව මෙතන තමයි ඉන ලෙස සැලකිය යුත්තේ. මෙතන වටරවුමට තමයි ඔබ සාය කැපිය යුත්තේ. ඔබ පහත් කරා නම් එතන වටරවුමට නියමිනට කැපුවා නම් මෙතන වටරවුමට කඳ උස අඩුවට ගන්නවා නම් බ්‍රාකට් රටේ වටරවුම තමයි ඔබ මැනගත යුත්තේ. ඔබට කැමති නම් බුරුල දෙන්න. එහෙම නැත්නම් මම මීමටම සාය කපන්න පුළුවන්. අපිට දැන් මෙතන ගවුම් 4ක් ඉවරයි. 5 6
ඇඳුම් දෙක මම ප්‍රින්සස් ලයින් කරන්නේ ස්ලයින් මෝස්තර දෙකක් කරන්නයි හදන්නේ මට මේකේ මැදලා පෙන්නන්නත් පුළුවන් බලමු අපි අපි වෙන කොල් එකක් ගන්න අඳිනවා ඉක්මනට අඳිනවා ඒක පැහැදිලි නැහැ කියලා හිතනවා මට මයික් මට අඳින්න උරමින්ම 15 දෙකට බෙදුවම 7 හමාරයි එකහමාරක් පහක් කරනවා කරපල්ල 3යි කාලයි මේ තියෙන්නේ උර හිස මෙතන අංක 1 අංක 2 අංක 3 අංක 4 කර ගැඹුරු අඟල් 6ක් ගන්නවා එතන අංක 6 ඔබට කැමති කරක් අඳින්න මම නිකන් මෙහෙම කරක් අඳිනවා කර හැඩ මොස්තර මම වීඩියෝස් දෙකක් කරලා ඇති ඉංග්‍රීසි වලින් සහ සිංහලෙන් අක්කට ගැඹුරු මම මෙතන 7 හමාරක් ගන්නවා අපෝ මේ මත 6 7ට බෙදුවම 9යි එකක් එකතු කරාම 10යි ඔබට මෙතන ටයිට් එකට ගන්නව නම් ඔබේ ඕවර්බස්ට් එක 4ට බෙදලා එකක් එකතු කරන්න මේ තියෙන බූට්ලට රෙඩිමේඩ් විදියට මෙතන උර බෙදු ගන්න 7 හමාර මම මෙතන ලකුණු කරනවා මම මෙතනට දානවා අංක 5 කියලා මෙතනට 6 දානවා මෙතනට 7 දානවා මෙතනට 8 දානවා මම අඳින්න හදන්නේ ඉදිරිපස අත්කට මම මේ ඉර දෙකට බෙදනවා බෙදලා මෙතන මැදට දෙනවා අංක 9 කියලා ඇතුළට අඟල් භාගයක් අරගෙන අංක 10 කියලා දෙනවා 3යි 10යි යා කරනවා ඒක දික් කරනවා අත්කට කැපෙනකන් අඟල් දෙකක් උඩට ගන්නවා මේ තියෙන්නේ ඉදිරිපස අත්කට මම පිටුපස අත්කට ඔබට මේ රතු පාටින් පෙන්වන්නම් මෙතනින් අඟලක් මනින පිටුපස අත්කට මේ කෝණ බෙදෙන ඉර දිගේ මෙතන අඟලයි මේ තියෙන්නේ පිටුපස අත්කට ඕකේ පිටුපස අත්කට බලන්න අත්කටවල දෙක සමාන කරන්න මේක තරමක් ඒ අඩු ප්‍රමාණය ඉහලට අරගෙන බැක් එක යුරීස උස්සලා ගන්න නැවත අඳින්න රතු පෑන ගැන බැක් එක යුරීස මම මැන්නේ නැහැ ඔබ මැනලා සමාන කරන්න මම ඔබට කලින් එකේ මයින් හැටි කියලා දුන්න පපුව මතට උස අඟල් 10යි ඇඳුමේ උස අඟල් 16යි 16යි මම බ්‍රා කට් උස විදියට අඟල් 3ක් කියලා ලකුණු කරනවා මේ තියෙන මගේ ඉන රේඛාව බ්‍රා කට් ලයින් එක පපුව අඩිය හරහා යන ඉර පොයින්ට්ස් හරහා යන ඉර පපුව මත්තම ඩාන්ස් හතර දුර 7 දෙකට බෙදුවම 3 හමාරයි පපුව මත රේඛාවේ 3 හමාර ලකුණු කරා ඉන රේඛාවෙත් නැවත 3 හමාර ලකුණු කරා ඒ ලක්ෂ දෙකම යා කරනවා අඟලක් පල්ලෙහාට ගන්නවා දෙපැත්තට භාගෙ භාගෙ මම ඔබට තව ආකාරයක් කියලා දෙන්නම් කලින් ඩාට් එකට වැඩිය මෙන්න මෙහෙමත් හොඳයි ඩාට් එක මෙතනත් භාගෙ භාගෙ ලකුණු කරලා කලින් ඩාට් එකට ගැටලුවක් නැහැ මම ඔබට තව දුරටත් තවත් ආකාරයක තමයි සාරි හැට්ට වලට ගන්න මෙන්න මෙහෙම. දැන් මේක ප්‍රින්සස් ලයින්ස් හැඩවෙන්න ඕනේ. ප්‍රින්සස් ලයින්ස් මෙහෙම ගන්න එක හොඳයි නේ. එතකොට මහානකට ඔබ මේක කර්ල් කරගෙන යන්න ඕනේ පොඩ්ඩක්. හරි. මේ මැද්ද ඉඳලා අටින් එකක් විතර එළියට අරගෙන මේක කර්ල් හැඩයට තමයි මහන්නේ. දැන් අපි බලමු ඉනමින්ම 34යි 34 4ට බෙදුවා මට අමාරයි. ඩාට් එක යංගලයි 9 අමාරයි. ප්‍රින්සස් ලයින් එක නිසා මම බුරුල් එකතු කරන්නේ නැහැ. ඊට පස්සේ මෙතන බ්‍රා කට් වටේ 33යි 33 4ට බෙදුවා මට 8යි කාලයි මේ ඇඟලයි 9යි කාලයි මම බුරලා දෙන්නේ නැහැ ප්‍රින්සස් ලයින් නිසා පපුව මින්ම 36 4ට බෙදුවාම 9යි මේ තියෙන ඇඟේ ගානටම එයාගේ ඕබස්ට් එක මීට වැඩි ඇඟල් 8 මෙන්න මෙතන තමයි ඕබස්ට් එක 4ට බෙදලා එකක් එකතු කරන්න ඕන අනිවාර්යෙන් ඕබස්ට් එක 4ට බෙදලා අනිවාර්යෙන් එකක් එකතු කරන්න ඕන මේ තියෙන එයාගේ රෙඩිමේඩ් ලයින් එක ඉන්නයි තීරිකට යා කරාම රෙඩිමේඩ් ලයින් එක මේ තින්නේ යගේ හැඩ ලයින් එක අද තමයි යගේ හැඩ ලයින් එක ඔබට කැමති එකකට කපන්න ඔබ මහන් මාසි තියන්න ඕන කොහටද කීල කටට කරට සෝරි කරට කාලයි උරේසට භාගයයි කීල කටට භාගයයි අංජයට රෙඩිමේඩ් එකක් නම් භාගයයි තමන්ට නම් අඟලක් තියන්නේ
kandu mutu karan nangal bagi akti ane meha ngasi. Deng api padam mukadde princess line. Princess line palewini mostere vidiye tama magan nama. Palewini mostere vidiye gan nama me urehise meda hoya gan nama. Urehise meda. Princess line paling unik monster ya. Mereka angka ekor, sorry, mama mereka A kira dana, mereka B kira dana. Gulang kapan orang mereka dah tek kap A kedan, ibat kira. Metenin tamai kapan ni? Metenin kapala, metenin kapala, metenin kapu ha mereka tu seno. Hebat kira mereka ngasih dia nak tol, na. Itu pasal B kira seyan ni. B kira se metenin kapu ha, mereka kapu, mama gula obat a me. Ilang monster kapala pernah, na gula ekor. Tak apa kita kandil gitu lah, enak mana? Ilang monster ni, mama minum itu ni indah lah. Mama ni dah ni kangen dia. Tapi mana lah belum kocer rati na dek lidi pas apakah sama ni hatra katra hamara tino hari itu hatra hamara tino, hai? Sama ni ting oba nama mana lah andil na? Apa yang dia nak mana ini, hai? Hatra katra hamara tino hari itu mungkin hatra hamara tino. Kita bawa ke princess line ikut. Itu kerana mereka tamai A kotor seven ni, mereka tamai B kotor seven ni. Obah A B move tu kerana mereka mengasih tian, nona mereka mengasih tian, anggal bahagia, kotor cerah dah anggal bahagia. Obat mereka kerana puluang, mang obat princess line gown, idiri dikeran nama A line ada itu, mereka menteri ni kanda itera princess line. Mama sendiri kapan nama mereka? Mereka masih bateri kapan ni mama? Kita ni apa tu ekor selar bina ni? Ekor selar bina mama itu nak cut all dekat tiennya ni. Mereka di depan sah cuta mereka itu pasar. Mereka front ke yang cuta, mereka back ke yang cuta. Mama back ke yang kapan nama? Mama hanga si tiada mak apa nak kau mama hanga si tiada back kicking kepua. Dan making macam apa? Api dulu pasal tu, api dulu pasal tu kapan ni? Terapi dulu pasal cara hari macam ni anggal anggal laki kahamara dekak pahak kalau api dulu pasal cara apa yang dah jadi? Dan macam tu, api dulu paluat tienno, api dulu pasal paluat tienno. Make kapan video benar sih no, abah viewer itu yang ni kau mahat ni. Mak viewer awal tu kan, idiri di video kakar nama, oba idiri ata idiri pasal tu viewer itu yang nama na, botang wasih ho, sipe kat ho, wasih taba agat tu yutu ini, botang wasih nang ikahamara itu mukalah sipe kakalan na anggalai kan, oba pitu pasal tu viewer ini nak puluan ni ada, tapi nengen meterin tama wasih tu yang ni, viewer neti petta ni amat agan no, viewer itu ni petta wasih tu elak apa nama, meten di mak kat awal dekat, meten kerla gan na, backi kedi maker, fronti kedi maker. Betul betul, awak biak kalau itu makan deh. Itu nanggal bahagia. Mereka masih terbiu itu. Apa mewa, online classes, ready. Walau kita mai kapan ni, buat mesra lalu. Kadai dah jadi kapal apa ini? Nampak betul betul ni mari. Mereka masih bahagia. Kek tu kalau itu, ready kapan buat. Oba mei blog kek tiagaan nawana. Betul betul kadai dah mereka masih bahagia. Kalau awak kadai dah ini. Oba ikka barat paman nak kerana nawana. Oba ready muka kalau heki. Eh mana tina. Mereka tiada kapan apa tanggal bahagia tiada kan? Baik itu apa amat tak lain nak bulu. Apa mereka masih bahagia? Lagu yang apa wasi dekat ti? Apa tu? Enaknya nak tuhat dengan pulang mereka kapal ada nak kira. Emane itu apa? Ia tak kira. Mereka mereka masih tiada kapan nak kira. Anita ke blok kita tiada kan? Orang mereka masih alam mereka. Kau mana tak tahu? Dah muka tu berkali. Agar apa tu? Mereka mereka masih badan ada kira. Kamu tak lain nak bulu. Mereka apa mereka tiada kapan nak kira dengan. Insaf balan orang ini dah tak kain kerana beli kotor sahaja. Bikar sahaja mami dah tekan kerana, tapi betul mahu ngasih anggal tak tiada gangga pun kelain lain ni kerana, kalau behada lain ni kerana mahu ngasih tiada, mana betulnya tak katol dekat tiada mahu ngasih bagi tiada kapan ni, betulnya tak katol dekat tiada ni mereka gan ni back kerana, mereka tu parti ke back kerana, ni parti ke front kerana.
එතන පොඩි වෙනස ඔයා තෙද්ද හපනකොට කරන්න මේ වගේ කැක් කොටස් හතරක් ඕන ඉදිරිපසට දෙකයි පිටිපසට දෙකයි කෑලි හතරක් ඕන මම ඔබට එක දෙයක් කියන්නම් ඔබට හිතෙන්න පුළුවන් දැන් මේක රෙද්ද කපන්න කොහොමද කියලා ඔබ රෙද්ද කපනකොට මෙහෙම කරන්න ඔබ රෙද්ද මෙතන දෙපටක් දාලානේ කොටස් දෙකක් පළු දෙකක් එකට තියලානේ කපන්නේ ඒ කපනකොට ඒ කොටසට මම අවශ්‍ය තියලා කපන්න තව දැන් මොකද වෙන්නේ දැන් රෙද්ද B කපන්න බෑ B ට වලින් අඩු වෙලා මොකද උනේ A ට මහන් වාසි වලට අඩු උනා ඒක B වලට හැදිපදි ඉනේ ඔබ මෙහෙම කරන්න B කපනකොට දැන් B B තියුණට අඩු ඉනේ අඟල් භාගයක් අඩුයි අප ඔබේ අඟල් භාගයේ අඩු කෑල්ල දැන් මෙතන රෙදි පොටවල් දෙකක් නේ පොටවල් දෙකක් කපන්න එපා එක පොටක් උස්සලා එක පොටක් විතරක් උස්සලා මේ B කෑල්ල කපා ගන්න නම් කැපුවට වැඩක් නෑ මොකද දෙකම කපන එක කොහොමටත් වැඩක් නෑනේ ප්‍රයෝජනය ගන්න බෑනේ ඒක නිසා එකක් පමණක් කැපුවම යට රෙදි කැල්ල ඉතුරු වෙනවනේ එකක් පමණක් කපන්න කැපුවට වැඩක් නෑ මේක දැන් අඩුයිනේ එහෙනම් ඔබ මේක වෙන රෙද්ද දෙකට නවලා නැවත වරක් මේක තියලා ඉවර වෙලා අර අඩු වෙච්ච මහන් වාසි භාගය සහ බීට මහන් වාසි අතර භාගය දෙකක් තියලා රෙද්ද කපන්න බල වෙන තැන එතකොට මොකද වෙන්නේ මෙන්න මේ පුංචි රෙදි කැල්ල ඔබට අපතේ යනවා එහෙම නේද ඉතින් තවත් ක්‍රම තියෙනවා මේක කරන්න මම ඔබට එක ක්‍රමයක් කියලා දුන්නේ ඒවා ටිකින් ටික ඔබට ඉදිරිදි මං කියලා දෙන්න අතර පොඩි රෙදි කැල්ලක් අපතේ යන්නේ ඔබ කොලේක කරලි වෙලලා මේ විදියට කපලා මහන් වාසි තියලා රෙද්ද කැපුවා නම් මේ පොඩි රෙදි කැල්ලක් අපතේ යන්නේ නැහැ නේ ඒක ඔබ තීරණය කරන්න ඔබේ අවස්ථාව අනුව ඔබ කස්ටමර් ළඟ ඉන්නව නම් ඔබ ටිකමන්ට ඇඳුම් අහන්න ඕන නම් මේ රෙදි කැල්ල ගැන හිත හිත ඉන්න එපා නේ එහෙමත් කියන්න බෑ ඔබට ගෙන අපේ රෙදි ප්‍රමාණය පරිමහ ගන්නත් වෙනවනේ එතකොට ඔබට මේ රෙදි කැල්ල අපතේ යවන්න බැරි වෙන්නත් පුළුවන් ඒක ඔබ අවස්ථාව අනුව තීරණය කරන්න නේ ඔබට මම ඇඳුම් මොහොතර හයක් කියලා දුන්නා ඇත්තට මේ ආරම්භයේ පමණයි ඔබට තවත් සංකීර්ණ ඇඳුම් මොහොතල මොහොතර ඉදිරියේදී මම ඔබට පැහැදිලිව කරනවා මේක ආරම්භයේ පමණයි තව ඒ ලයින් හැඩ ටයිට් හැඩ ඒ වදකටම කරනවා අද කරේ මේ කඳ මුට්ටු කරනේ වනේ ඉතින් එමනම් ඔබට සුබ අනාගතයක්